අපි ජීවත් වෙන මේ පෘථුවිය කියලා කියන්නේ ගොඩක් සුන්දර වගේම පුදුම හිතෙන ස්ථාන පිරීලා තියෙන තැනක්. ලංකාව වගේ රටක ඉපදිලා ඉන්න අපි ගොඩ දෙනෙක්ට එක ජීවිත කාලයක් ඇතුලේ මේ ලෝකේ තියෙන පුදුම හිතෙන වගේම ලස්සන ස්ථාන සේරම නම් බලන්න බෑ. මොකද අපේ ජීවිතේ කරන්න වගකීම් ගොඩක් වැඩි නිසා. මේ හින්දම ඉඩක් ලැබුණ වෙලාවේ මේ වීඩියෝ එක බලන ඔයාට මම ලෝකේ වටේම තියෙනවදවත් කියලා හිතා ගන්නවත් බැරි තරම් පුදුම හිතෙන ස්ථාන ගොඩක් අරගෙන ආවා. වීඩියෝ එක හොඳයි නම් මේ වගේ වීඩියෝ හැමදාම බලන්න අපිව subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි කෙලින්ම යමු මේ පෘථුවියේ තියෙන හිතා ගන්නවත් බැරි ස්ථාන බලන්න. මුලින්ම අපි කතා කරන්නේ ලෝකේ ලස්සනම රටක් වෙන නව සීලන්තේ තියෙන ග්ලෝවෝම් ගුහාව ගැන. මේ ගුහාව ඇත්තටම සුරංගනා කතාවක තියෙන ගුහාවක් වගේ දිලිසෙනවා. ඇත්තටම මේ ගුහාව මේ විදිහට දිලිසෙන්නේ මේ ගුහාවේ ග්ලෝවෝම්ලා ඉන්න නිසා. මේ ග්ලෝවෝම්ලා කියන්නේ පුංචි මැස්සෝ වගේ සත්තු ජාතියක්. මේ සත්තුන්ගේ බඩේ තියෙන ලුසිෆරේ කියන එන්සයිමයයි ලුසිෆරේන් කියන අණුවයි ප්‍රතික්‍රියා කරලා තමයි මේ එළිය නිපද වෙන්නේ. මේ සත්තු ඉන්න ගුහා මැද්දෙන් බෝට්ටු සවාරියක් යනකොට ඇත්තටම වෙනම ලෝකයකට ගියා වගේ තමයි. අනික මේ සත්තු වර්ගේ නව සීලන්තයට ඒක දේශිකයි. ඒ හින්දා මේ ලස්සන දර්ශනය හැබෑවටම බලන්න ඕන නම් ඔයාට නව සීලන්තයටම යන්න වෙනවා. ඊළඟට අපි කතා කරන්නේ චීනේ අමුතු අද්භූත කඳු තියෙන ෂැංෂි උද්‍යානය ගැන. මේ උද්‍යානේ තියෙන කඳු නිකන් කුළුණු වගේ හීනී වගේ මොසයි. අක්කර 17000ක් වගේ පුරාවට විහිදිලා තියෙන මේ විදිය කඳු ලෝකෙ වෙන කොහෙවත් නැහැ. ක්වාට්ස් ගල් වලින් හැදිලා තියෙන මේ කඳු අවුරුදු මිලියන 400කට විතර කලින් තමයි මුලින්ම නිර්මාණය වෙලා තියෙන්නේ. මේ සමහර කඳු අඩි 3976ක් වගේ උසයි. මේ කඳු මීදුමෙන් වැහිලා ගියාම තියෙන අද්භූතකම හින්දම ලෝක ප්‍රසිද්ධ ඇවටාර් චිත්‍රපටියේ පිටසක්වල ලෝකෙ විදිහට දර්ශන ගත්තෙත් මේ කඳු අතරේ තමයි. මේ අද්භූත වගේම ලස්සන කඳු තියෙන පරිසරයක් මැද්දෙන් මීදුම තියෙන වෙලාවකට සංචාරයක් යන්න ඕනේ නම් ඔයාට චීනයට යන්නම වෙනවා. ඔයා මේ දකින්නේ ඇමරිකාවේ තියෙන ලස්සනම ලස්සන උණුදිය උල්පතක්. මේක ඇමරිකාවේ ගිනි කඳු ක්‍රියාකාරීත්වයේ ගොඩක් වැඩි යෙලෝස්ටෝන් ජාතික උද්‍යානයේ තමයි පිහිටලා තියෙන්නේ. අඩි 370ක් විතර පළල මේ උණුදිය උල්පත ෆුට්බෝල් පිට්ටනියකටත් වඩා විශාලයි. ඒ වගේම අඩි 160ක්වත් මේ උල්පත ගැඹුරු ඇති කියලා තමයි ඇමරිකාවේ අය කියන්නේ. මේ උල්පත අනෙක් උණුදිය උල්පත්වලින් වෙනස් වෙන්නේ මේක වටේට තියෙන එක එක ලස්සන පාට වලලු නිසා. මේ පාටවල් හැදිලා තියෙන්නේ උණු වතුරේ ජීවත් වෙන එක එක වර්ගවල ශුද්‍ර ජීවීන් නිසා. අවුරුද්දේ එක එක කාලවලට මේ වලලු වල පාටවල් රතු, කොළ, කහ, තැඹිලි වගේම නිල් පාටටත් වෙනස් වෙනවා. සෙල්සියස් අංශක 71ක් වගේ රත් වෙලා තියෙන වගේම කාලෙන් කාලයට පාට වෙනස් වෙන මේ උණුදිය උල්පත හැබෙහින් බලන්න නම් ඔයාට ඇමරිකාවටම යන්න වෙනවා. ඊළඟට අපි කතා කරන්නේ සෙනගල් වල තියෙන රෙඩ් බා විල ගැන. මේ විදිහට රෝස පාටට පේන විලක් ඔයාට ලෝකෙ වෙන කොහෙන්වත් හොයාගන්න බෑ. මේ විලේ රෝස පාටට හේතුව තමයි මේ වතුරේ තියෙන අධික ලුණු ප්‍රතිශතය. මේ ලුණු හින්දා තමයි මේ පාට මේ විලට ලැබිලා තියෙන්නේ. නොවැම්බර් මාසේ ඉඳන් ජූනි මාසේ වෙනකන් හැම අවුරුද්දකම සෙනගල් වලට පායන කාලය නිසා එතකොට මේ විලේ රෝස පාට තවත් වැඩි වෙනවා. ඒ වගේම මේ පැත්තේ මිනිස්සු මේ විලේ ලුණු සංචිත විකුණලා ජීවිතෙත් ගැට ගහ ගන්නවා. මේ විලේ මාළු ඉන්නවද කියලා දැන් ඔයාට දැනගන්න ඕනද? ඔව් මේ විලේ මාළු ඉන්නවා. හැබැයි වෙන තැනකදී හැදෙන මාළුවෙක්ගෙන් හතරෙන් එකක් වගේ පොඩි සයිස් එකේ මාළු තමයි මේ විලේ ඉන්නේ. ඉතින් ඔයාටත් සෙනගල් වලට කවදා හරි යන්න ලැබුණොත් බලන්නම ඕන තැනක් තමයි මේ රෙඩ් බාවිල. අපි කතා කරන මීළඟ අරුම පුදුම තැන තමයි මැඩගස්කරේ පිහිටලා තියෙන ගල් වනාන්තරය. මේ මැඩගස්කරේ කියලා කියන්නේ ලෝකේ ජෛව විවිධත්වයේ උපරිමෙන් තියෙන රටක්. ඒ වගේම තමයි මේ රටේ භූවිෂමතාවයත්. මැඩගස්කරේ සිංගිඩේ බෙමහාරා කියන උද්‍යානයේ පිහිටලා තියෙන මේ ගල් වනාන්තරේ හැදිලා තියෙන්නේ හුණු ගල් වලින්. භූතැටිවල ක්‍රියාකාරීත්වය එක්ක මේ ගල් වනාන්තරේ වතුරෙන් අවුරුදු මිලියන ගානකට කලින් උඩට ඇවිත් කියලා තමයි විද්‍යාඥයෝ කියන්නේ. ඊට පස්සේ වැහැපු වැස්සවල නිසා තවත් මේ හුණු ගල් හේදිලා අද තියෙන තත්ත්වෙට මේක ඇවිත් තියෙනවා. සිංගිඩේ බෙමහාරා කියන නමේ තේරුම තමයි සෙරෙප්පු නැතුව ඇවිදින්න බැරි ස්ථානය කියන එක. මේක ඇත්තටම හරි. මේ තියුණු ගල් වලට ඔයාගේ කකුල් ලේසියෙන්ම කැපෙන්න පුළුවන්. ඒ වගේම මේ සමහර ගල් අඩි 2600ක් වගේ උස නිසා එහෙම කැපුණොත් බිම වැටිලා මැරෙන්නයි වෙන්නේ.
යුනෙස්කෝ ලෝක උරුමයක් වෙන මේ වගේ තැනක් බලන්න නම් මැඩගස්කරයට යන්නම වෙනවා. ඊළඟට අපි කෙලින්ම යන්නේ රුසියාවට. රුසියාවේ තියෙන බයිකල් විල ඔයාලා කවුරුත් අහලා ඇතිනේ. මේ තමයි ලෝකයේ තියෙන පිරිසිදු ජලයේ තියෙන ලොකුම විල. පෘථුවියේ මතුපිට තියෙන ලවණ නැති පිරිසිදු වතුරෙන් හතරෙන් එකක්ම තියෙන්නේ මේ විලේ. ඒ වගේම ලෝකේ ගැඹුරුම විලත් මේ බයිකල් විලම තමයි. ඒ ගැඹුර අඩි 5387ක් වගේ වෙනවා. ඒ වගේම ලෝකේ පැරණිම විල වෙන්නේ මේ විලම තමයි. හැබැයි මේ විලේ ලස්සන මතු වෙන්නේ සීත කාලෙට. මේ විල තැනිතලා පැත්තකින් වට වෙලා තියෙන හින්දාම සීත කාලෙට සීතල හුලං මේ විලට උඩින් ගිහින් විලේ වතුර උඩ තට්ටුවක් සම්පූර්ණයෙන්ම අයිස් කරනවා. අන්න එතකොට ගොඩක් ලස්සන හිතාගන්නවත් බැරි ස්වභාවික හැඩ මේ අයිස් වලින් හැදෙනවා. ඉතින් කවදාහරි රුසියාවට යන්න පුළුවන් වුණොත් මේ බයිකල් විල මිදිලා තියෙද්දි ගිහින් බලන්න අමතක කරන්න එපා. ඔයාට විලට උඩින් ඇවිදගෙනම ගිහින් මේවා බලන්න පුළුවන්. මොකද විලේ මීටරයක් විතරම තට්ටුවක් සීත කාලෙට ඝන අයිස් වෙලා තියෙන නිසා. ඊළඟට අපි කතා කරන්න යන්නේ මුහුද යට තියෙන දිය ඇල්ලක් ගැන. මරිෂීස් කියන්නේ නැගෙනහිර අප්‍රිකාවේ තියෙන දූපත් රටක්. මේ රට ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ගොඩක් ලස්සන මුහුදු වෙරළවල් වලටයි ගොඩක් පැහැදිලි වතුර තියෙන සාගරයටයි. හැබැයි මේ දූපතේ එක තැනක ගොඩක් පුදුම හිතෙන ස්වභාවික පිහිටීමක් තියෙනවා. මේ දූපතේ වෙරළ අඩි 500ක් වගේ දුරකට එනකන් ගිහින් එකපාරටම ප්‍රපාතයකින් සැතපුම් දෙකහමාරක් වගේ ගැඹුරු වෙනවා. ඇත්තටම මෙතනදී මේ ප්‍රපාතයට අර නොගැඹුරු මුහුදු පතුලේ තියෙන වැලි වතුරත් එක්ක ගහගෙන ගිහින් වැටෙන එක තමයි වෙන්නේ. එතකොට උඩින් බලන ඕනම කෙනෙක්ට මේක මුහුදු පතුලේ තියෙන දිය ඇල්ලක් වගේ තමයි පේන්නේ. කොහොම වුණත් මේ වගේ දෘෂ්ටි මායාවක් තියෙන ඇස් අදහගන්න බැරි තැනක් තියෙන්නේ මරිෂීස් දූපතේ විතරයි. ඊළඟට අපි කතා කරන්න යන්නේ අපායට යන දොරටුව කියලා හඳුන්වන ටුක්මෙනිස්තානයේ තියෙන විශාල සිදුර ගැන. මේක හැදුනේ හරි අපූරු විදිහකට. 1970 දශකයේදී මේ රට අයිති වෙලා තිබුණේ සෝවියට් සමූහ ආණ්ඩුවට. මේ සෝවියට් සමූහ ආණ්ඩුවෙන් රටවල් වල තියෙන ස්වභාවික සම්පත් හොයාගෙන යනකොට මේ ටුක්මෙනිස්තානයේ මේ ප්‍රදේශයේ ස්වභාවික වායු එහෙම නැත්නම් ගෑස් නිධියක් තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. හැබැයි මේක හාරහාරින් ඉන්නකොට පොළව විදින ඩ්‍රිල් එකත් එක්කම මේ විදියට පොළව ඇතුළට කඩාගෙන වැටිලා තියෙනවා. මේ හින්දා අර සිදුර විදින එකත් අඩාල වෙලා ගෑස් කාන්දු වෙන්න අරන් තියෙනවා. එතකොට එතන හිටපු විද්‍යාඥයෝ මේ ගෑස් නිධිය වැඩි කල් තියෙන එකක් නෑ කියලා හිතාගෙන අත් බෝම්බයක් දාලා මේකට ගිනි තියලා තියෙනවා. හැබැයි එයාලා හිතුවා වගේ මේක නිමුනේ නම් නෑ. මේ සිදුර වලින් එන ගෑස් වලින් අදටත් මේක ගිනි ගන්නවා. දැන් මේ ගින්න නිසාම සංචාරකයොත් මේ තැන බලන්න සෑහෙන්න එනවා. ලෝකෙටම මෙහෙම තැන් තියෙන්නෙත් එකක් විතරයි. ඊළඟට අපි කතා කරන්නේ පලිඟු පතලක් ගැන. මේක හැබැයි එසේ මෙසේ පලිඟු තියෙන පතලක් නෙවෙයි. අඩි ගණන් දිග පලිඟු තියෙන පතලක්. මෙක්සිකෝවේ තියෙන මේ පතල නයිකා කියලා තමයි හඳුන්වන්නේ. මේ පතල මුලින්ම හොයාගත්තේ 1910. පොළව මතුපිට ඉඳන් අඩි 390ක් පහළ තමයි මේ පතල තියෙන්නේ. මේ පතල හොයාගත්තායට ඒ වෙනකොට අඩි 3කට වැඩිය දිග පලිඟු හම්බෙලා තියෙනවා. මේක හොයාගෙන අවුරුදු 90කට පස්සේ තව කණ්ඩායමක් ආපහු පොළව වෙන තැනකින් හාරලා මේ වගේ තව පතලක් හොයාගෙන තියෙනවා. පොළව මට්ටමේ ඉඳන් අඩි 980ක් පහළ තිබ්බ මේ පතලේ අඩි 39ක් විතර දිග පලිඟු පවා තිබිලා තියෙනවා. විද්‍යාඥයෝ කියන විදිහට මේ උමං ඇතුළෙන් ඒ කාලේ උණු වතුර ගලාගෙන ගිහින් පසේ තිබ්බ ඛනිජ පලිඟු වෙලා තියෙනවා. මේ පතල ඇතුළට සංචාරකයින්ට තියා විද්‍යාඥයින්ටවත් ලේසියෙන් යන්න බෑ. මොකද මේක ඇතුලේ උෂ්ණත්වය ගොඩක් වැඩි නිසා. සාමාන්‍ය ඇඳුම් ඇඳගෙන විනාඩි 10ක්වත් මේක ඇතුලේ ඉන්න බෑ. හැබැයි දවසක් හොරෙක් මේ පතල ඇතුළට රිංගලා පලිඟු හොරගම් කරන්න හදලා තියෙනවා. ඒ හොරාට පතල ඇතුලේ අන්තිමේට මැරෙන්නයි සිද්ධ වුණේ. මේ සිද්ධියෙන් පස්සේ මෙක්සිකෝව මේ පතල වහලා දැම්මා. ඒ මේ පලිඟු වලට කරදරයක් නැතුව තව කල් වර්ධනය වෙන්නයි. හැබැයි අදටත් ලෝකෙ ලොකුම පලිඟු බලන්න යනවා නම් යන්න තියෙන එකම තැන මේ නයිකා පතල විතරයි. අද වීඩියෝ එකෙන් අපි අවසානයේටම කතා කරන්නේ වෙනිසියුලාවේ තියෙන ටේබල් ටොප් කඳ ගැන. ඔයා ජීවිත කාලේ පුරාවට එක එක වර්ගවල කඳු දැකලා තියෙන්න පුළුවන්. හැබැයි මේ ටේබල් ටොප් කඳ ඒ එක කඳක්වත් වගේ නෙවෙයි. මේක සම්පූර්ණයෙන්ම හරි හතරස් ඝන කාබයක් හැඩයට හැදුන කඳක්. මේ කන්දේ කෙළවරවල් වලින් අඩි 1300ක් වගේ ලොකු ප්‍රපාත බලා ගන්නත් පුළුවන්. ලෝකේ සංචාරකයෝ ගොඩක් මේ කන්දට එන්නේ වලාකුළු වලින් වැහිලා මේ කන්දේ මුදුන විතරක් පැතලිව හරි ලස්සනට පේන එකයි මේ ප්‍රපාත වලින් පහළට වැටෙන දිය ඇලි ගැනයි බලන්න.
ඉතින් මෙහෙම හැඩයක කන්දක් බලන්න වගේම තරණය කරනවා නම් ඔයාට වෙනිසිවුලාවටම යන්න වෙනවා. ඉතින් අද මම මේ ඔයාලට පෙන්වේ බලන්න යනවා නම් එකම තැනක විතරක් තියෙන පුදුම හිතෙන ස්ථාන කිහිපයක්. මේවට සමාන එකක් බලන්න යනවා කියලා කොහෙවත් යන්න බෑ. මොකද මේ වගේ වෙන පිහිටීම් ලෝකෙ වෙන කොහෙවත් නැති නිසා. ඉතින් මේ ලයිස්තුවේ ඔයා කීයක් නම් මෙච්චරකල් නොදැකපුවා තිබ්බද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් ඔයා නොදන්න දේවල් දැනගත්තා නම් මේ වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. මේ වගේම දැනුම ගේන තවත් අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනට මුණගැහෙමු.